මේ අත්හැරදැමූ පාළුවට ගිය ස්ථානයක් නොවේ. දෛනිකව කුඩා පාසල් දරුදැරියන් විශාල පිරිසක් ඉගෙනුම ලබන පාසලක ඇති මරු කපොල්ලක්. මේ කළුතර අධ්‍යාපන කලාපේ බේරුවල අධ්‍යාපන කොට්ටාශයේ අලුත්ගම දර්ගා නගරේ වරාපිටිය ප්‍රාථමික පාසලයි. කිසිවෙකු නොසිතූ මොහොතක එම පාසලේ ප්‍රධාන ශාලාව යටින් අත්හැරදැමූ මිනිරන් පතලක ద్వාරයක් මතුවීම හේතුවෙන් එම ගොඩනැගිල්ලද ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබෙනවා. පිටතින් පේන්නේ පොඩි ප්‍රමාණයක්, නමුත් අන්ති කාමරේ විතර ප්‍රමාණයක් තියෙන ලොකු වරේ පාසලට හා ගොඩනැගිල්ල විශාල ලොකු අවදානමක් තියෙනවා. ඒ අනුව විදුහල් බලධාරීන් කඩිනමින් ක්‍රියාත්මකව අදාළ ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය පන්තිකාමර දෙකක් වෙනත් ස්ථානයකට රැගෙන යාමටද කටයුතු කර තිබුණා. වැටුණොත් ජීවිතයකට හානියක් වුණොත් ඊට පස්සේ ඉතින් ඊට කලින් තමයි අපි මේ දරුවන්ගේ ජීවිත බේරලා දෙන්න කියලා තමයි බලධාරීන් ඉල්ලන්නේ. කවුරුකත් මේක බලන්නේ නැහැ. ඒක නිසා අපි කියන්නේ මේක බලධාරීන් බලලා මේක හදලා දෙන්න කියලා. මෙම අනතුරු පිළිබඳව මීට පෙර අවස්ථාවකදීද දසත පුවත් විකාශය හරහා තොරතුරු හෙළි කළත් බලධාරීන් ඒ ගැන කිසිදු තැකීමක් නොකිරීම විමතියට කරුණක්. දරුවන් එම ස්ථානයට පැමිණීම වැළැක්වීම සඳහා මව්පියන් එක්ව එම මිනිරන් පතලේ කුහරය සහිත ස්ථානයට පුටු තබා අවිහිර කර තිබුණා. මෙම ස්ථානයේ දරුවෙකු අනතුරට ලක්වීමේ අවදානම තවමත් පහව ගොස් නැහැ. සිද්ධිය පිළිබඳව දැනුම් දුන්නත් විසඳුමක් නොලැබුණු තැන මව්පියන් මෙයට විරෝධය පළ කරමින් අද දිනේ දරුවන් පාසල වෙත නොයවා සිටීමට කටයුතු කර තිබුණා. පුළුවන් ඉක්මනින් අපිට මේ දේ කරලා දෙන්න කියලා තමයි ඉල්ලීම තියෙන්නේ. අපි දන්නේ ඔහුගේ වට ප්‍රමාණය කොච්චරක් තියෙනවද කියලා. වීඩියෝ වලින් පේනවා නිකන් වැවක් වගේ. මේක ජනාධිපති ගාවට ගිහිල්ලා හරි කමන්නේ. මේ දේ අපිට කරලා දෙනවනම් දරුවෙකුට මොකක් හරි කරදරයක් වුණොත්ද සහනයක් ලැබෙන්නේ කියලා මම බලධාරීන්ගෙන් අහනවා. බලධාරීන් දැනුවත් කරා. කිසිම කෙනෙක්ගෙන් මේකට ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මේකට විසඳුමක් ලැබෙන තුරු අපි අපේ දරුවන්ව පාසලට එවන්නේ නැහැ. අපේ ඉස්කෝලේ ලොකු අලක් තියෙනවා. අපි අම්මලා බයිනවා අපිට ඉස්කෝලේ සෙල්ලම් කරන්න එපා කියලා. අපේ ඉස්කෝලේ වන්නේ අපිට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම පාසල ඉදිකිරීමට කලකට පෙර එම ප්‍රදේශීය ආශ්‍රිතව මිනිරම් පතල් පැවති බවත් කැණීම් කටයුතු වලින් අනතුරුව එම පතල් නිසි ලෙස වසා නොදෙමීමත් හේතුවෙන් මෙලෙස එවැනි ස්ථාන ගිලා බැසීමට ලක්වීම සිදුවන බවයි. අවාසනාවන්ත සිද්ධියක් වූ පසු කාර්ය කරවන ඇත්තන් පැමිණ උඩබිම බලා සිදු කරන නන් දෙඩවිලි වෙනුවට අනතුර ගැන අප කල්තියා වාර්තා කර ඇති මේ මොහොතේ හෝ ඉහළම පුටුවල නිදා සිටින ලොක්කන්ගේ ඇස් ඇරි කඩිනමින් ක්‍රියාත්මක වී මෙම මරු කපොල්ලෙන් පුංචි මල් කැකුළු බේරා ගැනීම මෙම වාර්තාකරණයේ ඒකායන අරමුණයි. දසත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.